ආර්ථික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීමත් රාජ්‍ය බැංකු තුල සිදු වූ අක්‍රමිකතා සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙති බවට මුදල් අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉදිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ එවට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 8 වැනිදායින් පසුව සිදු ඇති අක්‍රමිකතා එකී ආයතනවල අරමුණු වලට පටහැනිව සහ බැංකු පනතේ විධි විධාන සහ කාර්ය පටිපාටි වලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගනුදෙනු විධිමත්ව අධ්‍යයනය කිරීමට සිව්පොත් කළ කමිටුවක් පත් කර ඇති බවයි. ඉදිරියේදී එවැනි තත්වයක් ඇති නොවීම සඳහා ගත යුතු නෛතික මුල්‍ය හා පරිපාලන පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමත් මූල්‍ය පාඩුවලට වග කිය යුතු නිලධාරීන් සහ රාජ්‍ය බැංකු පද්ධතිය ජනතාවට වඩාත් හිතකර සේවාවක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුවට පැවරෙනු ඇත. මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනු ලබන්නේ හිටපු මහාධිකරණ වෙනසුරු සිසිල රත්නායක මහතා වන අතර වරලත් තනකාධිකාරී සුසන්ත ද සිල්වා හා විශ්‍රාමික අතිරේක විග්‍රහාධිපති ඩබ්ලිව් ප්‍රේමානන්ද යන මහතුරුන් සෙසු සමාජිකයන් වෙනවා. මුදල් අමාත්‍යාංශයේ නියෝජිත කමිටුවේ ලේකම් ධූරය හොබවන ලබන අතර මෙම කමිටුව විසින් මාස 3ක කාලයක් තුළ ඉදිරිපත් කරනු ලබන අදාළ නිර්දේශ සහිත වාර්තාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවටයි මුදල් අමාත්‍යාංශයේ නිවේදනයේ දක්වා තිබුණේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.